ඔබේගුණමු මෙම ඉල්පුන් පෝතින සත්තම සම්රාදේ සමන්තාචකවාලේසු අත්‍රගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජත්ස සුනංතු සග්ග මොක්ක දං දම්මත්සවන කාලු අයං බදන්තා දම්මත්සවන කාලු අයං බදන්තා දම් අත් සවන කාලු අයං බදංතා නමුෝතත්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධත්ස නමුෝතත්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධත්ස නමෝතත්ස භගවතු අරහතුහෝ සම්මා සම්බුද්ධස්ස චරතභික්කවේ චාරිකං බහුජනහිතාය බහුජන සුකාය අත්තාය හිතාය සුකාය දේව මනුස්සානංති. ්‍රද්ධහා බුදධි සම්පන්න වාසනාවන්ත පින්වතුන පින්වතියනෙ තැන් මේ අවස්ථාාවේදීමේ පින්වත් පිරිස සදී පැහැදී සූදානංව සිටින්නේ තුන්ලෝකාගරූ භාගෙවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසියෙන් තුන්ලෝ වාසයෙන් වෙත පතලමහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් යුතුව දේශනා කොට වදාල ස්වාසෝූ දහසක් ධර්මස්කන්දයෙන් දහම් බිදක් ශ්‍රවණය කිරීම සඳහායි. අද ඉල් මස පුර පසලොස්වක් පොහොය දිනේ නිමිති කරගෙන සීල සමාධානාදයේ කටයුතුවල නියලී සිටින උපාසක උපාශකවන් වගේම රටපුරා ලෝකයේ පුරා බෞද්ධ කටයුතුවල එෙදෙන පිවත් පිරිස මේ ඉල්පුර පසලොස්වක් පොහොය දවසත්. ඒම ෞරවයෙන් භක්තියෙන් ශ්‍රද්ධාවෙන් සමරමින් ආගමික වත් පිළි වෙත්වල යෙදිලා තමන්ගේ ජීවිතය ආගමික වසයෙන් සපල කරගන්නවා. ඒ අනුව අද දවසේ මේ පින්නතුන්ට ධර්මදේශනා කිරීමේදී හම කල්පනා කරනවා. අද දවසේ වැදගත්කමත් සමග බුදුරජාණන් වහන්සේ පළමු රහත් හැටනම අරභයා, දේශනා කොට වදාල ඒ බුද්ධ ප්‍රඥප්තියක් මුල් කරගෙන අද ධර්මදේශනාව ආරම්භ කරන්්‍ර පන්නතුනි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා ඒ අවබෝධ කරගත්තා වූ නෛර්යාානිික වූ ධර්මය එදා බරණස් ඉසි පතනයේදී උන්හන්සේ පස් වග තව සන්ඩ දේශනා කළ දම්සක් පැවතුන් සූත්‍ර දේශනාවෙන් උන්වහන්සේගේ දහම් පණිවිඩි ආරම්භ කලා එ පසුව රහත් හැටනමක් සම්පූර්ණඋුණනාාට පස්සෙ. එ වස්කාලේ අවසානයේ ඉල්මාස උන්වහන්සේ ධර්ම ප්‍රචාරය සඳහා ඒ වැඩසිටිය භික්‍ෂූන් වහන්සේලා හැට නම යොමු කළ. උන්වහන්සේලා අමතලා බුදුරජාණන් වහන්සේ වදාලා චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුකාය අත්තාය හිතායි සුකාය දේව මනුස්සා නං කියන. ඒ ප්‍රකාශනයෙන් උන්වහන්සේ පැහැදිලි කලාා මහනනේ ධර්මචාරිකාවේ යෙදෙන්ට. චරත භික්කවේ චාරිකම්. කුමක් සඳහාද බහුජන හිතාය බහුජන සුකාය. බොහෝ දෙනාට හිත සැප පිණිස. මේ සද්ධර්මය දේශනා කිරීමෙන් බොහෝ දෙනාට යහපතක් සලසන්ඩ පුළුවන්. ඒ යහපතක් සැලසීමේ අරමුණෙන් මේ මාගේ දහම් පණිවිඩේ ප්‍රචාරය කරන්න කියලා. ඒ වගේම දේව මනුස්සානන් දෙවි මිනිසුන් මිනිසුන්ට පමණක් නෙමේ දෙවියන්ටත් වැඩදායකයි. එනිසා දෙව මිනිසුන්ට වැඩ පිණිස මෙලොව පරලො සැනසිල්ල පිණිස හේතුභූත වන මේ ධර්මය ප්‍රචාරය කරන්නට. ඒ වගේම අත්තාය හිතායි සුකාය. තමන්ටත් හිතසප පිණස. තො ධර්ම දේශනා කිරීමේදී. දහ පණඩ බෙදාාහරීමේදී ඒ ධර්මදූතයන් වහන්සේලාට යහපතක් සැලසනවා. ඒ ත්‍රිවිධ පාර්ශය කරීම යහපතක් සැලසෙන ක්‍රමවේදයක් හැටියට බුදුරජාණන් වහන්සේ ධර්මචාරිකාව පෙන්නවදාල. උන්වහන්සේ තව මාර්ගයකෙන් වැඩම කලා. එත මෙතන හැටනමට අවවාද කලා මාර්ග හැටකින් යන්ට කියලා. එතර අවම වසයෙන් එක ගමන එකදී එක්කෙනෙකුට හෝ ධර්ම දේශනා කරන්නට පුළුවන්. මෙවිදිට තිබෙන සම්පත් ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමේ ක්‍රමයක් මෙතන තියෙනවා. අවම සම්පත්වලින් උපරිම ප්‍රෝජනයක් ලබා ගැනීමේ ක්‍රමයක් තිබෙනවා. ඒ යනු උන්වහන්සේ දෙදෙනෙකුට එක පාරක අන්ටිපාකිව. තනි තනිවම ගමන් කරමින් ධර්ම දේශනා කරලා ලෝක සත්වයාට ධර්ම මාර්ගය දේශනා කරන්නට කියලා අවවාධ කලා. ඒ අනුව මට වර්ස දෙදාස් පංශය ගන්නකට ඉස්සර වෙලා බුද්ධ කාලේ පැවතුුණු සමාජ තත්ත්වය යනුව බැලුවෝ තේම උන්වහන්සේලා පාගමනින් ගමින් ගමට නගරය නගරයට වැඩම කරලයි ධර්ම දේශනා පවත්තල තියෙන්. එතකොට විධ පුද්ගලයො මුණ ගහෙනවා. ගොවියෝ කම්කරුවෝ ගෙවිලියෝ එ උගතුන් බ්‍රාහ්මණයන්, විවිධ පුද්ගලයන්. එතකොට ඒ පුද්ගලයන් සමඟ ධර්මය කොහොමද ප්‍රචාරය කරන්න. ඔවුන්ගේ භාසාාව ඔවන්ගේ හැකියාව ඔවුන්ගේ ස්වභාවය තේරුම් ඇරගෙන ඔවුන්ට ගැලපෙන ආකාරයෙන් මේ ධර්මය පටන්ගන්නවා. බුදුරජාණන් වහන්සේත් එහෙමයි. ඒ අවස්ථානුකූලව ඒ පුද්ගෙලන්ට ගැලපෙන ආකාරයෙන් තමයි ධර්මය පටන්ගන්නේ. මොකද ධර්මය තාමත්ත ගම්බීරයි. බොම ගැම්ඹුරුයි මේ අවසාන පලට යනකොට ඉතාමත්ම නිෙක්ලේසි සොපිරිසිදු පාරිශුද්ද උත්ත මේයක් බවට පත්වේෙනම්. එතර ප්‍රථක්ජන සමාජයේ එහෙම පුද්ගලියෝ නෑ අඩුපාඩු සහිත ගැටලු සහිත ප්‍රශ්න සහිත පුද්ගලෝ තමයි මොුණගහන්න. එතරේ පුද්ගලයන්ගේ මනසට ප්‍රවිෂ්ට වෙන්ට හොඳ ක්‍රමවේදයක් තිබෙන්ට ඕන. එහම නැත්තං ඕවන් අනත කර ගණ්ඩ බෑ තමාට බදුරජාණන් වහන්සේ යක්ෂය අන්ට ධර්ම දේශනා කලා. යක්ෂයන් දමනය කලා විධ පුද්ගලයන්ට ඒ අවස්ථානු රූපීව කටයුතු කරලා තියෙනවා. එයන මේ රහතන් වහන්සේලා ඒ පළමු රහත් හැටනවක් බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්ම මාර්ගය අනුව ගමන් කරමින් ඒ ඒ පුද්ගලයන්ට ධර්මදේශනා කරන්ට පටන් ගත්තා. මේ ධර්මදේශනා ක්‍රම උතාමත්ම සාර්ථක වුණ ගමින් ගමට නගරෙන් නගරයට එන ටිකෙන්ටික යම්යම් පුද්ගලයෝ පැවිදිවෙන්ට කැමැත්ත දැක්වව. ඉට පස්සේ ඒ පැවිදිට කැමති පුද්ගලයෝ බුදුරජාණන් වහන්සේ ළඟට අඩගාගෙනෙනවා අඩගහන ඇවිල්ල බුදුහාරෝ ලඟින් පැවිදි කරනවා. පසුකාලේ වෙනවට මේ ධර්ම ප්‍රචාරකයෝ. හොඟාක් දුරට ගමන් කලා මේ හැටනම් පමණක් නෙමේ උන්වහන්සේලා පැවිදි කරනයි. මේ විදිහට ක්‍රම ක්‍රමි සතපු සිය දහස් ගනං ඇතට ධර්මය ව්‍යාප්ත වුණා. කට බුදුජාන් වහන්සේ ඟට කෙනෙක් ැඳවාගෙනක අමාර් දුෂ්කරකාරයක් වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනු දැන වදාලා තාසාාසු ජනපදේතු, ත පදේශේසු, උපසම්පාදේත, පබ්බාජයේත, උපසම්පාදේත මේ විදිේට. ඒ ප්‍රදේශ වලදිම මහන කරන්න. ඒ ප්‍රදේශවලදිම උපසම්පදා කරන්න. මේ විදිහට භික්ෂුන් වහන්සේලාට අවසර දුන්න, ඒ ප්‍රදේශවලදිම මේ කටයුතු කරන්න. බදුරජාණන් වහන්සට අවස්සේ වුුණේ මේ ධර්ම මාර්ගය පැහැදිලි කරලා ඒ ධර්මය ඉගෙනගෙන ඒ අනුව කටයුතු කරන පිරිසක් ගොඩ නැගීමයි. ඒ විදියට ධර්මය දමදය පුරාම ව්‍යාප්ත වනා බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලයදීම. එ වගේම ඒ කාලසේමාව දිහා බලනකොට බොහොවිට මේ නගරය නගරයට ්‍යාපාරිකයෝ ඒ කාරෙහිර සිටුවරු ගැල් පන්සීය සීය හමාර යොදාගෙන ඔවුන් ව්‍යාපාර කටයුතු ියදනම්. තර සමහට නගරයකින් තවත් නගරයකට කෙනෙකොට යන්ටුව වුණා උනහම මේ වෙළද පිරිසත් එක්ක තමයි යන්නේ. නැත්තන් ඔ මඟ වෝ දුරුතියෙනවා. හතු ව දුරු තියෙනවා හොර මැරකම් තිබෙනවා සත්තු සවපාව ඉන්නවා එනසා එක කණ්ඩායමක් එකට යනු. මේ ධර්ම ප්‍රචාරය යදනු හාමුදුරුවරුත් බොහොවිට මේ කණ්ඩායන් එක්ක තමයි යන්නේ ඒ නගෙනෙන් ඊල්ලග නරේ යන ඒලාළග ඊල්ළග නගරේටයන ගිල ධර්ම දේශනාරු ඒ වගේම තවත් අපි දැනගතයුතු දෙයක් තමයි ඒ කාලේ මේ ය සිටුවරුන්ගේ ඒ ව්‍යාපාරික කටයුතු සමග ඒ සංස්කෘතියක් බවට පත්තිලා තිබන ඒ නගරයකෙන් තවත් නගරේකට යනකොට අ මුල් නගරේ තිබුණු තොරතුරු සියල්ලමත් අරයියවා. ජන මාධ්‍ය පැත්තකුත් එතන තියෙනවා. ඒ රටේ තොරතුරු රජ්ජුරුවෝ පිළිබඳ සිටුවරු පිළිබඳ රට පිළිබඳ තොරතුරු විමසනවා ඒ පලාතින්නයි. ඒ පලාතේ තොරතුරු දැනගන්නවා. මේවිදියට නගරේ නගරයට තොරතුරු ස්‍යවේදන වන ස්‍යිවේදන මාධ්‍යයක් ද වුණා. එහෙම ගත්තහම් එදා හිටපු ධර්ම දේශකයන් වහන්සේලා නගරේ නගරයට යෑම සඳහා ගේ පිරිස් සමග ගමන් කරලා තියෙන. මේ විදිහයට කුඩාවට ආරම්භ වුණු ඒ ධර්ම ප්‍රචාරය ලෝකෙ පුරයාම ව්‍යාප්ත වුණා. ත මේත් එෙක් බුදුරජාණන් වහන්සේටත් ශ්‍රාවක පිරිසටත් යම්යම් විරුද්ධ මතත් ඉදිරිපත් වනා. සමහරයි කෙලින්ම පැවිදි වුණ බනාහල මත් ඒ ධර්මය පිළිපදිින්ටෝනෑය කියැලා පැවිදි වුණ. මේ විදියට කාලයක් යනකොට සමහාරවිට සමාජ ප්‍රශ්නයක් ඇති වුණ විවාහක පුද්ගලියූ දරුවන් සිටන පුද්ගලියෝ පැවිදි වෙනවා. එතකොට ඔහුන්ගේ පවුල් අනාත වෙන. එනිසා බුදුරජාණන් වහන්සේට චෝදනාවගුත්තාව බුදුරජාණන් වහන්සේ පවුල් අනාත කරනවා කියලා. නවත් එතන පරමාර්ත වසයෙන් බලන්නකොට එහෙම දෙයක් එතන නෑ බුදුරජාණන් වහන්සේ සාරාසංග කල්ප ලක්ෂයක් ර් ධර්මපුරල අවබෝධ කරගත්තාාව ධර්මය උන්වහන්සේ දැක්කේ කෙනෙකුට ධර්ම දේශනා කරනකොට ඒ පුද්ගලයා හරියට විස ඊ පහරක් වැදනු කෙනෙක් හැටියට. ඉක්මම් ප්‍රතිකාර අවශ්‍ය කෙනෙක් හැටියට. එම නැත්තං ඒ විස ඒ පහරක් වැදන පුද්ගලයා මරණයට පත්වෙනවා. එනිසා තර්ක විතර්ක නෙමේ අවස්සේ වෙන්න. ඒ වෙලාවවෙ හැටියට ඉක්ම ප්‍රතිකාරය. ඒ වගේම තමයි ප්‍රථක්ජන සත්වයත් මේ සංසාරය මේ ඉප්‍රදිනු ආත්භාවේදී මේ වෙලාවෙදි ධර්මය අවබෝධ කර ගත්තේ නැත්නම් ඒ පුද්ගලයා සංසාරී මහා දුකකට පත්වෙනවා. එනිසා ඉක්මනින් ප්‍රතිකාර කරන්න අවස්්‍ය වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයන් කරරි අනුකම්පාාවනයි ධර්ම ප්‍රචාරය කටයුතු සිද්ධ කළේ එම නැත්නම් වනාහසේ බුද්ධත්වයට පත් වෙලා හන්සේ ධර්ම දශනා කරට කල්පනා කරන වෙලාවේ උන්වහන්සේට සිතවිල්ල ඇතිවුණා මම් මේසා දීර්කකාලයක් සාරා සංග කල්පලක්ෂයක් පාරමේ ධර්ම පුරල අවබෝධ කරගත්තාව මේ ධර්මය. දේශනා කළ පමණෙන් මේ ප්‍රථ්‍යජන සත්වයන්ට අවබෝධ කරගණඩ පුළුවන් බේද කියලා. එන උන්වහන්සේ දෙවනුව කල්පනා කලා මම අද මේ ධර්මය දේශනා කළේ නැත්නම් මේ කෙලෙ සහිත සත්වයන් මේ සංසාරේ තවතවත්ත ඇතර ගමන් කරනු. එනිසා සත්වවාර්ගයා කෙරේ කරුණාවේ මෛත්‍රියයෙන්උන් වහන්සේ ධර්මදේශනාව ආරම්භ කලා. ඒ අන් විදාායේ රහත් හැටනම ලෝකයේ පුරා ධඹදියපුරා ධර්ම ප්‍රචාරය කරන්න පටන්ගත්ත එන් බොහෝ දෙනෙ බන අහල සෝවාන් සකදාගාමි අනාගාමි අර්රත් කියෙන මාර්ග පලොල්ට පත්වෙල නිවන් සම්පත්ය සාක්ෂාත් කරගත්ත. ඇ එනිසා මෙවැනි ඉල් පසලොස්වක් පහොයිදයක් නිමිති කරගෙන අපි දහම් පණවිඩේ පිළිබඳ මොහොතක් කල්පනා කළ බලෝ. බුදුරජාණන් වහන්සේ බොහෝකාලයක් පාරිමේ දරම්පුරලා අවබෝධ කරගත්තාව ශත්්‍යයි ගැන චතුරාරි සත්‍යය කියල. දුක් සමුද නිරෝධ මාර්ග කියන මේ චතුරාරි සත්‍යය තමයි බුදුදහමේ හදවත හැටියට සලකන්. කේන්ද්‍රයේ හැටියට සලකන්. ඒළඟට පටිච් සමුපාද කර්මය පුනර්භාවය වගේ කරුණුකාරණා බෞද්ධ දර්ශනයට අයිති වෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුදු දහම ප්‍රායෝගිකයි. එක ප්‍රායෝගික ධර්ම මාර්ගයක්. බුදු දහම කියලා කියන්නේ අදහන ආගමක් නෙමෙයි පිළිපදින ධර්ම මාර්ගයක්. මේ පිළිපදින තරමට ප්‍රතිඵල ලැබෙනවා. ඇදහීමක් නෙමෙයි. අනිත් තාගම්වලට පදනම් වෙලා තියනෙ ඇදැහීම විශ්වාසය. වි්වා කියන බුදුදහමේ විශ්වාස කරනවා කියන වචනයක් නෑ. අදහනවා කියන වචනයක් නෑ. බුදුදහමේ තියන පිළිපදිනවා ප්‍රත්්‍යක්ෂ කරගන්නවා. ප්‍රථ්‍යක්ෂ ඥානයක් ඇති කරගණ්ඩෝන. හරියට අතැම්ඹු ලක්ෂේ කියලා අතේ තියෙන නෙල්ලි ගෙඩියක් වගේ කියලා. තමා දන්නවා තමාගේ අතේ යමක් තියෙනවන එක ප්‍රත්්‍යක්ෂයි. ඒ වගේ අතැඹුලක්ෂේ ප්‍ර්‍යක්ෂරගණ්ඩෝන කියනෙ එකයි බුදුරාණ වහන්සේ දේශනගල තමන් අවබෝධ කරගන්නඩුව. ඒ සඳහා කාලයක් පිළිපදින්ටෝඩ මේ ධර්මය අපේ පංචසීල ප්‍රතිපත්තේ දලා පිළිවලින් අුිවින් අනුපුබ් සික්ක අනුපුබ්බ කිරිය අනුපුබ්බ පටිපදා ඔය වගේ වචනවලින් තබයි බුදුධාමට සමීපෙන් හැටි දක්වලතිය අනු පිළිවවෙලින් ක්‍රම ක්‍රමයෙන් තමාට දැනෙන් ප්‍රමාණය තමන්ට හැකි ප්‍රමාණය. හෑම කෙනකොටම මේ ප්‍රවේශ වඩ පුළුවන්. විවිධ වයස් මට්ටම් විධ බුද්ධි මට්ටම් වරක් බුදුහරු දේශනා කරලා තියෙන පඤ්ඥා වන්තස්සා යන් දම්මෝ නායන් දම්මෝ දුප්ප්ඥස්ස මේ ධර්මය ප්‍රඥාවතුන්ට. නුවන තියෙන අයටයි. නුවන නැති අයට තේරුම් ගණඩ බැහැ කියලා. එහි අදහස මේ ගම්බීරත්වේරිතා ගැඹුරු තැනට යනකොට ඒ කොටස් තේරුම් ගැනීමට සියුම් ඥානසක්තියක් තිබෙන්ඩෝන. විශ්ලේෂනය කරලා පරීක්ෂා කරලා විශ්ලේෂනය කරලා තමයි නිගමනයකට එට පුළුව එකට බුද්ධියත්තියෙන්ටන. කෙනෙක් කිව්ව පලියට පිළි ගණ්ඩ එපා කියලා බුදුහවර දේශනා කළේ කාලාම් සූත්‍රේද බුදුහර දේශනා කරනවා. තමා පි අහපු පමණින් පිළිගණ්ඩ එපා. කෙනෙක් ප්‍රකාශ කර පමණින් පිළිගන්්ඩ එපා. මේ පිටක ඒක තිබුණට පොතක තිබුණට පිළිගණ්ඩ එපා. තමාගේ නුවනනුත් කල්පනා කරලා බල්ල පිළිගණ්ඩ කියෙන. ඒවගේ බොම ස්වාදීන ධර්ම මාර්ගයක් වෙනත් ආගම් වල තහංචි තියෙනවා ඒ දේශකයා ප්‍රකාශ කරපු හැටියට අමතරව හිතුවොත් එහෙම එක පහපයක් හැටියට බුදුදහම මෙ එහම නෑ ඕනැකනොට තර්ක කරන්න පුල විතර්ක කරන්න පුොල විශ්ලේසනය කරලා කොටස් කරලා විභජනය කරලා බලලා මෙව තේරුම් ගණ්ඩ කෙනෙ එකයි බදහාවරු දේශනා කළ තිය. එතුකොට ධර්මය ඉගෙන ගන්න අය ධර්ම මාර්ගය තෝරා බේරා ගන්නා අය අනු පිළිවෙලෙන් ටිකෙන් ටිකඒ ප්‍රතිපත්වේ සමඟ ඉදිරියට යන්රෝඩ. ධර්මය විතරක් හැදැරවාට මදි ධර්මය විතරක් පිළිපදිින් නැතුව ධර්මය විතරක් හැදෑරුවොත් මොකද වෙන්නේ එක භයානක ප්‍රතිඵලයක් අත්වයෙනවා. උපමාාවකින් දක්වල තියෙනවා සර්පයෙක් වැරදි තැනකෙන් අල්ලා ගත්තා වගේ කියලා. සර්පයෙක් අල් ගන්නවන ඔළිුවෙන් අල්න් ොෝ මෙම ැත් අ හෝ දස්්ට කන වගේ මේ ධර්මය වුුණක් වැරදි විදියට තේරුම් ගත්තොත් එම සර්පයක් දෂ්ට කරන්න වගේ එකකත් තමන්ට හානි කරබෙනවා. ොකද මිත්‍යාවට යනවා මිත්‍ය දෘෂ්ටයකට එළඹෙන්න පුළුවන්. තමන් හිරබෙනවා. නවතිනවා. තමන් සමායට චතුරාරි සත්ත්‍යය කියලා අර්හත්්‍යයකේල බුද්ධත්තය කියේලා යම්යම් සාමාන්‍ය මට්ටමකට කෙනෙක් පත්වනාම ඔහු විතන ම රහත්තුුණනා. දැම් මම්මෙන් එහාට. අය කළ යුතු දෙයක් නෑ කියලා හිතනවා. මන් දැන් දේශනා කරන්න ඩෝ නෑ කියල හිතනවා. අද මේ ගැටලුව වර්තමානය තියෙනවා බෝධනෙක් ධර්මයටටිකක් ඉගෙනගෙන නමුත් ප්‍රතිපත්ති මේ පැත්තෙන් ඉදිරිටි ිහිල්ල නෑ ධර්මය දන්නවා විතරයි. අවබෝධය නෑ. එනිසා මේ ප්‍රායෝගි අවබෝධයක් තිබෙන් ඕෝන ශ්‍රද්ධාව භක්තිය වැඩෙන් රෝන ශ්‍රද්ධාව නැත්තං වීරය නැත්තං ප්‍රඥාව නැත්තං මේ ර්ම හයට තේරුම් ගඩ බෑ එනිසා බෝධනෙක් අතරමග අපහසතාවයට පත්ව වෙනම් එනිසා බුදු හාම්දුරුව පිළිබඳ දැන ගණඩෝන මේ ධර්ම දේශනාකරපු බුදු හාම්දුරුව පිළිබඳ අප අවබෝධයක් ලබා ගණඩ. ඒ ධර්මය පිළිබඳව බෝධයක් ලබා ගන්ඩෝන්. ඉන්නට මේක ප්‍රායෝගික දෙයක් ක්‍රියාක්මක දෙයක් ක්‍රියාකාරී දෙයක් ඒ ක්‍රියාකාරී වෙන තරමට තමයි දහමෙන් ප්‍රතිඵල ලබන්නේ බුදු හාන්දුරුවෝ පිළිබඳ පිහිතල ලට උන්හන්ස ඉස්සරවෙලාම ධර්මදේශනා කිරීම සඳහා බරණසි ඉසි පතනයට යනකොට උපක කියලා ආජීවකේ මොුණ ගැවුණම්. ඔහු බුදුහාදුරන්ගේ ප්‍රසන්න ඉදුරන් දිහා බලල ඔහු තීරණය කළ මේ එන්න වැදගත් කෙනෙක් කියලා.ඉනිසා මාර්ගි ඉඩහැරල පැත්තකටලයිදලා උන්හන්සේ ළඟටාවට පස්සේ ඔබහන්සේ කෞද ඔබහන්සගේ ඉදුරන් බොහොම ප්‍රසන්නයි. බොමම පිළිවෙලයි මනස්කාන්තයි උබහන්සේ කෞද්ද කියලා. වෙලා න්හන්ේ පැහැදිලි පිළිතුර ටිකක් දෙවා නමේ ආචරයෝ අත්ති සදිසෝමයේ නවිද්ජති මේවිදියට අහං අරහාලෝකෙ අහං සත්තා අනුත්තරු, ඒ කෝමි සම්මා සබුද්දු, සීති භූතෝස්ම නිබ්බුතෝ. මේද උන්වහන්ස ප්‍රකාදකන ම රහතන් වහන්සේ කෙනෙක්. ඉස්සරලාම් තන් වහන්ේ හඳුන් නො දෙනෙනවා ම රහතන් වහන්සේ කෙනෙක්. අහන් සත්්‍ය නුත්තර ම අනත්තර වූ ාස්තරුන් වහන්ේ කෙනෙක් ඒ කොෝමමි සම්මා සම්බුද්ධෝ එකම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සීති භූතෝස්මි නිබ්බුතෝ නිවනෙන් සැනසුනු කෙනෙක් එවනම් මෙන්න මේ තැනට තමයි ශ්‍රාවකයත් පත්කරන්නට උන්වහන්සේ උනන්දු වනේ තමන් වහන්සේ පත්වුණු තත්වයට මේ ශ්‍රාවකයත් පත් කරන්නට එතකොට උන්වහන්සේ රහත් බවට පත් වුණ නිෙක් ක්ලේසි තත්ත්වයට පත් වනා සම්බුද්ධත්වයට පත්වනා න් පැදිලිරනවා සීති භූතෝස්ම නිබ්බූතු මම නිවනෙන් සංසිදුනු කෙනෙක් මේක තමයි අවසානය කෙනෙක්ගේ නිර්වාණගාමිණ මාර්ගය අවසාන පලය තමයි නිවනෙන් සැනැසීම ලබාගෙනින්. ඒ දක්වා ගමන් කරන දීර්ග ගමනක්. එද බුදුහාරු මේ සඳහා උන්හන්සේ සොයාගත්තු ධර්මය වි්ධ ආකාරයෙන් දේශනා කළ ඒ එපුද්ගලයාට ගැලපෙන ආකාරයෙන්. තැන් චතුරාරි සත්්‍යයෙන් පටන් ඇරගෙන ඔය ආර්යෂ්ඨනාගක මාර්ගය දේශනා කරලා. ඒනඟට භික්ෂුවක් හැටියට ගත්තොත්තයම භික්‍ෂූන් වහන්සේ නමක් හැටියට කොහොමද මේ මාර්ගයට අනුගත වෙන්න. ඔය චූල සීල මජ්්‍යම සීල මහා සීල කියලා ඒ කාලේ සීල සමාදාාන සීල ෘත සමාදම්වීම් තිබුණා. බුදුහාවරු පමණක් නෙමේ ඒ කාලේ බොහෝ දෙනෙක් එටිය ඔය ජයිනාගම තිබුණායවගේම විිවිධ ධර්ශනිික ප්‍රවේශ තිබුණක් තුර එකක්ෙන ඔය අත්ත කල මතානු යෝගි අනුගමනය කළ එතවට මේ වගේ ක්‍රම අනුගමනය කරමින් සත්්‍යය විමුක්තිය සෙවීමහි යෙදිලා හිටියා. එතර බුදුරජාණන් වහන්සේ දැ මේ කාලේ බොහෝ දෙනෙක් වන ගතවෙලා සත්්‍යය කුමක්ද කියලා කින් සච්ච ගවේසිීව. සත්‍යය කුමක්ද කියලා සොයිමෙන් නෙටිය, කින් කුසල ගවේසි, කුසල් කියන්න එමනවාද. ඇත්ත කියනම කද්ද කියලා පරියේශනාත්මකව හිතමින් යම්යම් ඕවුනෝන්ගේ ක්‍රමවේ දනුගමනය කරමින් හිටිය. එතර බුදුරජාණන් වහන්සේ තමයි ඒ පිරිස අතරින් පලකට පත්වෙලා සෝවාන් සකදාගයා මනාගාමි අර්රත් කියන. ත්වයන් පසු කරගෙන සර්ුවච්ඥ තාඥඥානයට පත්වන. සර්ුවච්ඥ සියල්ල දන්නානුවන ලැබවා. පුබ්බේ අනනුස්වතේසු ධම්මේතු චක්කහුන් උදපාදී, ඥානං උදපාද, ප්ඥා උදපාදී, විජ්්‍යාාවද පාදී, ආලෝකෞද පාදිී. මේ විදිහයට වචන පහකින් උන්වහන්සේ ප්‍රකාත කල තියෙන මං සොයාගත්තු ධර්මය පෙර නොවැසූ විරෝ ධර්මයක්. උන්හන්ස නොයෙක් තන සැරි සැරවා. ධර්මය සොයන්ට ඒකාලට ආලාර කාලා. ද රහමම් පුත්‍ර වගේ අය ඒ අය හොයාගෙන ගිහිල් ගිය ඔවන්ගේ ධර්මයකුමක්ද කියලා. නමුත් උන්වහන්සේට ප්‍රමාණවත් උනෙ නෑ. ඉටසා උන්වහන්සේම තමන්ගෙම ක්‍රමයක් කැටියට මජ්්‍යිමා පටිපදා මධ්‍යෙන් ප්‍රතිපදාවතෝරාගත්තා. ඒ කාලි තිබුණු ක්‍රමේතමයි අත්ත කළමතානුයෝග. ඒ හැර වෙනත් ක්‍රමයක් තිබන නෑ. දැන් ඔබ දන්නවාර පස්වග තවසු සිද්ධහර් බෝසත්වයන් වහන්සේ අත්හැරල ගිය. ඇයි අත්හැර ලග. ඒ හල තිබුණු ක්‍රමවේදය තමයි අත්ත කෙළමතාන යෝගෙ. සත්‍ය දකින්ට විිමුක්තිේ ලබන්ඩ තිබුණු එකම ක්‍රමෙන්. තර උන්වහන්සේ අත්ත කළමතාන යෝග අත්හැරිය මොකද මෙකකින් වැඩක් වෙන්න නෑ කියලා. කළ මධ්‍යෙන් ප්‍රතිපදාව. ඔය පවත්ත පල බෝගි ජීවිත වගේ ජීවිත ගත කළ යට උන්වහන්සේ නැවත ශරීර යම් ප්‍රමාණයකට සතපවාගෙන මධ්‍යම වූ ක්‍රමයක් අනු ගමනය කළ ඒවලා පස්වාග තවසෝ උන්වහන්සේ අත්හැරලාගිය. ඇයි වෙනත් ක්‍රමයක් ඔවුන් දන්නේෙ න ඉනිසා උන්හන්සේ තමන්ගේම ක්‍රමයක් මගින් තමයි බුද්ධත්වය ලබා ගත්තේ සර්වජජතාඥානය ලබාගත්තය ඒ ලබාගෙන ඒ ධර්මය වන්වහන්සේ ලෝකෙට දේශනා කළ මේක තමයි සැබෑ ඇත් මේක තමයි තේරුන් ගත යුත්තය කියලා. ඒවගේ උන්වහන්සේ සමාජ බිප්ලවයකුත් කළ ඒ කාලෙ සමාජයේ කාන්තාව බොහොම හිල්හැරවල්ට පත් වනා මානව හිමිකම් අහිමි වෙලා තිබුණා ඒවගේ බ්‍රාක්්මන මතවාද උත්සන්න වෙලා තිබුණා බ්‍රාක්්මණයෝ කියන හැටියටම තමයි සියල්ලම වියයුත්තේ එහෙමිෙනත්තන් ඒ හානියක් හැටියට සැලකුව. එනිසා යම් ආකාරයකෙන් සමාජ මේ වයනුත් ලොකු පරිවර්තනයක් ඇති කලා. මිනිස්සු මිත්‍යාවෙන් අතමුදවාගෙන සත්‍යය. තේරුම් ගණ්ඩ සත්‍යවාදීව කටයුතු කරට නිදහස් මානසිකත්වයක් සමාජය තුළ ඇති කලා. ඒකත් සමාජමය වසයෙන් ඇතිවෙච්චි ලොකු වෙනසක්. ඇකන් බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථය වනේ සත්වයා මේ විඳින අසීමිත දුකකෙන් අතමුදවීමට. ඒකයි උන්වහන්සේ පදනම හැටියට දැක්විය දුක්කේ ලෝකෝ පතිට්ටිතුූ. මේ ලෝකයේ දුකක් මත පවර්තින්නේ. දුක්ක සත්්‍යය කියලා දේශනා කළේ ඒකයි. දුක්ක සත්්‍යය කියල පළමයෙන්ම දේශනා කළ ලෝක දුකක් පවතිනවා. ඒ දුකමොකක්ද අපි තෘෂ්ණාව මුල් කරගෙන තන්හාාව මුල් කරගෙන අභිද්‍යාව මුල් කරගෙන පුද්ගලයා යම්යම් දේවල් එක් රැස් කරනවා. ඒකගෙන කර්ම රැස් කරනවා කියලා තර ප්‍රග්ජන පුද්ගලයා නිරන්තරයේම කර්ම රැස් කරනවා. මේ නිසා සසර දික් පෙනවා. මෙ හැම දේකටම කුසල් විපාකයක් හෝ කුසල විපාකයක් තියනවා. එද මේ විපාක බුක්ති විඳීමෙන් සසර දිගින්දිකට ගම්මන් කරනු. එරසම මේ සසරින් එතර වෙන්ඩෝන. එතර වෙන්ඩනං මේ බැඳීම නැති කරගණ්ඩෝට. නොබ දෙන තත්ත්වකට පත්වෙන් රුවෝන. අවම වසයෙන් තමන්ගේ ජීවිතීමේ පංචස්කන්දය පිළිබඳ තියන පංච උපාදානස්කන්දී. උපාධානය දැඩිව අල්ලෝ ගැනීම අතහරිින්ෙන්දරෝන. අතහැරේ ක්‍රමවේදයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ. බැඳීමන මේ ලෞකික ලෝකෝත්‍ර කියලා මේ දෙපැත්තක් ගත්තමම් ලෞකික කියලා කියන්නේ ලෝකේ පවතිනදේ පවතිනවා කිය ලෝකෝත්‍ර කියලා ග ලෝකින් ඉතර වෙනවා කියලා. එතු ලෞකික සැප ලෝකෝත්‍ර සැප කියලා දෙකක් දක්වල තියන. එ ලෞකික සැපයග සම්මතයක් පමණයි. අප ලෞකික සැප විදිිනවා කියෙකක් පමණයි නොත් බුදුරාණන් වහන්සේ. ලෞකික සැපේ අන්සු මාත්‍රයක් පත් අගේ කළේ නෑ උන්වහන්සේ නිරාමිස ප්‍රීතිය නැත්තම් වූප සමසුකේ සංසේදීමෙන් ලබන සැපත තමයි උන්වහන්සේ පෙන්වා වදාළ. එනිසා අපට තේරුම් ගණඩ පහසු ක්‍රමයයක් ති වෙනවා අපි ඇස කණනාසය දිවශරීරයේ කියලා මේ පංචේන්ද්‍රියන්තය මේ පංචේද්‍රියන්ගේෙන් තමයි අපි මේ ලෝකයට බැඳි ලයින්නේ. හරියට ගහක් ල්ලිම් බැඳදිල තියෙනවාගේ පොට බැඳදල යෙනවාගේ අපිත් මේ ඇසකණනාසය දිවශරීරයෙන් තමයි අපි විදින්නේ ලෝක විඳන්නේ මේ අරමුණු ගන්නේ රස පහස ස්පර්ෂ කරන්නේ ලෝක ඉස්පර්ස කරන්න පංචේන්ද්‍රියයන්ග එදටත් අපි මෙම හිත හිතුවොත් මේ පංචේන්ද්‍රියන් පිනවීම ලවකක සැපත හැටියට සලකන වන මේ පංචේන්ද්‍රියන් දමනය කිරීමෙන් ලබන සැත තමයි. වන් සපද කෙලකයන් නිර්වාණගාමිනි මාර්ගයට ප්‍රවිෂ්ටවෙන්ඩ පුළුවන්න්නේ මේවාත් දමනය කිරීමෙන්. එදර තමතමන් තමතමන්ගේ ඉන්දුරන් දබනය කරගණ්ඩෝ. ඇස කණනාසේ දිවසරීරය කෙනේ පංචේන්ද්‍රියන් තමතමන් තමතමන්ගේ ඉන්දුරන් දමනය කරගණ්ඩෝන්. ඒ ඉදුරන් දමනය කරගන්නා තරමට සිික්ෂණය ලබන තරමට කෙනෙක් නිවනට සමීප වෙනවා. මේවා පිනවන තරමට ලෞකික ලෝකයේ ඇතට ගමන් කරනවා. එනිසා බුදු කෙනෙක් ලෝකයට වරිින්මර පහළ වෙලා බුදුකෙනෙක් ලෝකයට කියල දෙන්නේ මේ සසරෙන් එතර වඩ ක්‍රමය. මේ ලෞකිකත්වයම් බැහැරවන ක්‍රමය. එනිසා මේ ක්‍රමවේදයට තම අපි බහින් රෝණන්. ත නිවන කෙනෙක ඈතක තියෙන දෙයක් නෙමේ. අපේ ඉමස්මම් භ්‍යාමමත්තේ කළේබරේ ලෝකංච පඥ්ඥාපයෙන් ලෝක සමුදයංච පඥ්ඥාපයම් ලෝක නිරෝධංance ක නෝධගමනී පටිපදංච පඤ්ඥාපයමි කියලා පුදුහාරෝ බොහම ලස්සන්ට දේශනා කළ තියෙන මේ අපේ බඹයක් පමණ වූ මේ ශරේරේ මුල් කරගෙන තමයි ලෝකය ලෝකයේ හටගැනීම ලෝකින් අතමිදීම මේ සියල්ලම තියෙන්නේ මේ බඹයක් පමනො වූ සරේරේ මුල් කරගෙන. එවනං අපි අප දෙසටම හැරෙන්ඩුවෝන. තමා තමා දෙසටම හැරෙන්න්ඩෝන. තමා තුළින්ම තමයි අනිත්්‍ය දුක්ක අනාත්ම කියන මේත්‍ර ලක්ෂනේම තේරුම් ගණ්ඩුවෝනෑන්. සිද්ධාර්ථක කුමාරයා මේ කරුණු තේරුම් ගත්තා මිනිසෙ එක් වඋුණහම ජරාවට පත්වෙනවා. මහලු වෙනවා. මරණට පත්වෙනවා. රෝගී තත්වයට පත්වයෙනවා. මේ අපි සතර පෙරනිිමිති හටියට උන්වහන්සේ අවබෝධ කර ගත්තා කියෙනෙකයි අපි ඉගෙනගෙන තියෙනවා. ඒ සැබැහැ ස්වාභාවික සස්වභාාවය ගත්ත ොත් හේම උන්වහන්සේ තේරුම් ගත්තා කුඩා කල සිටම උන්න සාරාසංග කල්ප ලක්ෂයක් පාරමි ධර්ම පුරල තිබෙනවා. ඒ අනුව උන්වහන්සේ තේරුම් ගත්තා මමත් යම් දවසක ලෙඩ වෙනවා මහළ වෙනවා මැරෙනවා කියනක. ඒක සංකේතවත් හැටියට තමයි ඔය වෙහෙර විහාරවල රූ පැඳල තියෙනවා ළමයින්ට ගැලපෙන හැටියට ඒවා ඔය සතර පෙරණනිමිති හැටියට දක්වල තියෙන. අපි එපමණකින් සීමාවෙන් නැතුව ගැඹුරින් අධ්‍යයනය කළ බැලුවොත් උන්වහන්සේ සාරාසංක කල්ප ලක්ෂයක් මුරුල් එෙම උත්සාහ කළේ මේ තත්ත්ය අවබෝධ කරගන්න. එනිසා මේ බුදුවෙන් ආත් භාවේදී උන්වහන්සේ තවත් කෙනෙක්ගෙන් අහලා තේරුම්ගත්තා කියලා පිළිගන්නෝට වඩා එදැ ලොකු ගැපුුරක් තියනවා. උන්වහන්සේ පුංච කුමාරයක් හැටියටත් භාවනා කළ වානාපානුතති භාවනාව කළ. එතකොට සසරේ පුරුද්ධ තියනො ඒ පුරුද්ධ හේතුකොටගෙන ඇලීම නෙමෙයි නොඇැලීම පුරු්දු කලා. නිසායි න්වහසට ගිහිගේ පාාවුනේ අනිත්කුමාර්වරු ගිහිගේ සති රජකම ලබාගන්්ඩ අරගල කලා යුද්ධ කලා මිනීමැරවා. නවත් උන්හන්සේ සියල්ලම අලුයමළු කෙළපිඩක්සේ දමලගේ සාරා සංක කල්පලක්ෂයක් පුරන් ලද පාරමේ ධර්මවල හේතුය. යන උන්වහන්සේ අත්හැරීමයි පුරදුකළ අභිනිස්ක්‍රමණනේ මහා බිනිස්ක්‍රමණන, රාජ සම්පත්ස් ස ියල්ල මත් ැල ද දෙම. එන්ට න්හන්සේ පර්යේෂණ කළ පරයක්ෂා කළ විග්‍රහ කලා පුද්ගල ස්ොභාාවයකු හොමද කියන එක. ඒයනු පුද්ගලයා උපද්ද වන බලවේගේ මොකක්ද කියන එකයි උන්වහන්සේ සොයා බැල්වී. නිසා අපි නැවත නැවති ඉපදෙන නැවන පද්වන බලවේගේ හැටියට උන්වහන්සේ තේරුන් ගත්තේ තෘෂ්නාව. ඔය අනේක ජාති සංසාරං සධාවිශසන් අනි්බිසන් කියන ගාථාවේ දක්ව අ දෙමන් සංසාරයේ. නොඒ කාලයක් තිස්සේ මම හෙව්වා මගේ මේ ගේ හදන වඩුවා කවුද කියලා. අද මම හොයා ගත්තා ඒ තමයි තෘෂනාව. ආය මම වඩුවට මගේ මේගේ හදැන්ට දෙන්නෙ නෑ. අයමන්තිමා ජාති නත්තිධානිිපු න්බෝ මේ මගේ අන්තිම ජාතියයි. ආය ම ඉප දෙන්නෙ නෑ දම්සක් පැවන ෝත්‍රයේ දෙත් උන්වහසේ දේශනා කරනවා. මේ දුක්ක සබමුදන රෝධ මාර්ග මෙ පෙන්නලා මේ අයිමන්තිමා ජාති නත්තිධානිපු නැ්බව. ආය ම කවදාවත් ඉප දෙන්නේ නෑ මේ මගේ අවසාන ආත්මේ. තෝට උන්වහන්සේ සංහාරයට බැඳීම අවසන් කලා. එත මේ මාර්ගය තමයි උහසේ ශ්‍රාවකයන්ට දේශනා කර. ඒය අනු භික්ෂූඋන්වහන්සේලාට විසේසයෙන් සාමන්්‍ය පලසූත්‍රයේ, බුදු රිතාම ලස්සනට මැනවින් දේශනා කලා තියෙනවා. හික්මීම සංවරය ලබාගෙන ඊළඟට චිත්තාභ්‍යන්තරයට යොමු වෙන්ඩ ඕන බණභාවනා කරලා බණ භාවනා තුළින් චිත්තාාභ්‍යන්තරයට යොමු වෙන්ඩ ඕන. ඒ තුළින් සිතින් ලෝකයේ දකිින්ට ඕන ඒවගේම සිතින් මේ සියල්ල බැහැර කරන්න ඕන ඒ බැහැර කරන තරමට තමයි භික්ෂු ජීවිතයත් නිදහස් වෙන්නේ වඋනාන්සේ පැහැදිලි කරනවා සපත්ත භාරෝවිය සපත්ත භාරු පක්ෂි සකුණු පියාපත් බර ඇති පක්ෂයෙක් වගේ. එතර පක්ෂයකුට පියාපත් බරක් නෑ. ඒ වගේ භික්‍ෂුජී විතයත් ගත කරන්න කියලා. එතට වෙන කිසිම පස්සේ කාලෙ තමයි ස්ථාවර ආරාම පුදධ පූජා ලැබුවේ. එත මුල්ම කාලි භික්‍ෂූන් වහන්සේලා සැරිසැරිය සපත්ත භාරෝ පක්ිසකුුණෝවිය. පියාපත් බර පමණක් ඇති පක්ෂියෙක් වගේ සැරිසරන්ඩ කියල්. කාය පරිහරණ චීවරේන. කුච්චි පරිහාරයා පඩා පිණ්ඩපාතය සඳහා පාත්‍රේ තියන පාතයම් කුස පුරවාගණ්ඩ පුළුවන් හඳින්ට සිවරතියනවා. එච්චරයි භික්ෂුන් වහන්සේට පරිහරණය පිණිස මුලින් දේශනා කළ දෙය. ඒ අනුව කිසිම බැඳීමක් නැතුව කුරල්ලෙක් පගේ නිදහසේ ගමන් කරන ජීවිතයක් උන්වහන්සේ පෙන්න්නේ. ඊළඟට අනවරාග්‍රවූ සංසාරයෙන් එතරවීම පිළිබඳ සංකල්පන ඇතිවෙෙන්ඩෝන. තැක ආරි අස්්ටාගික මාර්ගය ගත්තාම ඒ මුලිම් බුදහාම්දරුවම මේ චතුරාරි සත්‍යය දේශනා කරලා ඒ ආරි මාර්ගය දේශනා කරලා අනුක්‍රමයෙන් අනුපිළිවෙලින් සීල සමාධි ප්‍ර්ඥා කියන මේවා වර්ධනය කරගන්න හැටි ති ඒ අනුසාරයෙන් භහාවනානුයෝගී ජීවිතයකට හුරුවෙලා නිදහස් මනසක් ඇතුව කටයුතු කර ඕණයගේ එකයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව දර්ශනය වුුණේ. ඒ ඔස්සේ ගමන් කරලා සියලු බැඳීමම් නැති කරලා නිවනට පත්වීම තමයි අරමුණ විය යුත්තේ. එතකොට බුදුහමි ප්‍රධාන පරමාර්ථය ඒ ආකාරයෙන් නිවනට සමීපවේ වීම. නිබ්භානස්සේව සංතිකේ. නිවනට අපි සමීපවිය යුතුයි. ක්‍රමක් ක්‍රමය. එතකොට අප සංසාරය පුරාම අප එකතු කරගත්තු දේවල් තියනවා යම්යම් පාපකර්ම කියලා අපිගැන. ඒවා අපිට අවසන්කරන්න පුළුවන් වෙන්නේ බැහැරකිරීම තුළේ කෙලෙස් එකතු කිරීම තුළින් නෙම මේ බැහරකිරීම තුළින්. එනිසා අපේ චිත්ත සන්තාාන යමුවෙෙන්ඩෝන බැහැරකිරීමම් පිළිබ. එතකොට මේ ලෝකී තියෙන ගැටලු බාධක සියල්ලම නැති කරගන්ඩ පුළුව. අද මේක අනිත් පැත්තයි අද ක්‍රාත්මක වෙන්නේ බැඳීම එකතු කිරීම මුළු කරගෙන තමයි ලෝකේ සියලු ගැටළු සමාජ ප්‍රශ්න ජාත්‍යන්තර ඔය සියලු ප්‍රශ් නැතිවෙලා තිබෙන්නේ බැඳීම මුල් කරගෙන තෘශ්නාව මුල් කරගෙන. එනිසා තෘශ්නාව නැතිකිරීම තමයි නිවන කියල කියනෙ තන් අක්කයෝ නිරෝධ. තෘශ්නාව නැතිකිරීමයි නිවන කියලා ගෑන. දෝසක්යෝ නිරෝධදු දේසේ නැතිකිරීමයි නිවනගැන. මෝහක්කයෝ නිරෝධ, මෝහේ නැතිකිරීමයි නිවෙන ගන්න. ඒන්ුව කෙටියෙන් අපි කල්පනා කරලා බල්ල අපි අපි ඇස කණනාසේ දිවසරිගරේ පංචේන්ද්‍රියන් දමනය කරගෙන සංවර කරගෙන කටයුතු කරනවනම් අපිටේ ධර් මාර්ගය වර්ධනය කරගෙන නිර්වාණගාමනි මාර්ගය සාහක්සාත් කරගැනීමට පුළුවන්. එතෙක් අපි ගත කරන ජීවිතියත් ලෞකි ලෝකේ. සමාජ ජීවිතයක් තිබෙනවා, සමාජ ජීවිතත් අපි සාර්ථක කර ගණ්ඩෝඩම් ගෘහජීවිත ගත කරන අය. සාමයෙන් සමාධානයෙන් එදිෙන දා ජීවිත ගත කරමින්. තමන් මැරණ බවතේරුම් ැරගෙන සදාකාලිකෝ ජීවත්තෙන නෑ අල්ප වූ ජීවිතයක් අපි ලබල තියන්නේ. අනිත්්‍යය දුක් අනාත්න කියන ත්‍රිලක්‍ෂණයෙන් යුක්ත වූ ජීවිතයක් අපි ගත කරන්නේ. එනිසාම මේ කෙටිකාල් සීමාව තුළ අපි මැරෙනවා කිය අවබෝධ කරගෙන දුක මේ ගත කන්න කාලය. පි අවබෝධයෙන් ක්‍රාමක වෙන්නට ෝඩ. ඒමකළොත් මෙලොවත් පළුවත් දෙකම සංසිංදුවාගෙන අපිට ලෝකේ බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා දේශනාකරපු ඒ නයි ර්යානිකතත්වයට පත්වවෙෙන්න්න පුළුවන් ලෝකින්ෙන් එතර වෙන්නඩ පුළුවන් නිවම් සම්පත්්‍යය සාක්ෂාත් කර ගැනීමට පුුවක්. ඒනිසා අද මේ පිින්න්නවත් පිරිස උතුම් වූ පුර පසලොස්වක් පෝයේ දවසේ විිවිධූ ආගමික වතාවත් සිද්ධ කර ගැනිීමෙන් බ ජවිත මෙලෝවසයෙන් සපර කර ගනීමටත් පරලො වශයෙන් සපල කර ගැනීමටත් ක්‍රියා කරනවා. එනිසා හැම මුළු ලෝකේටම සාන්තියක් ගැන දුන්න බුදුරජාණන් වහන්සේගේ උතුම් ව ශ්‍රී සද්ධර්මය අපිට මෙලොව පරලොව සැසිල්ල පිණිස හේතුවේවා. මේ උතුම් වූ ධර්මාර්ග ගනුගමනය කරලා සසරදුකින් නිදහස්වලබන උතුම් නිර්වාණ සම්පත්තියම සාක්ෂා්‍යයේවාගෙල්පාර්ථනා කරගමු හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. ඔබේ ගුණමුූ මෙම ඉල්පුන් පොහෝතින සත්තාම සං්‍රාද එස්සල්ටි මොබිටෙල් වෙතින් තිෙලින කරන වකයි.